සුබ දවසක් ඔයාල හැම දෙනෙක්ටම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ බබාට අපි කොහොමද ගෙදරදීම හරිම ලේසියෙන් ගොඩක් දේවල් උගන්වන්න පුළුවන් කැලෙන්ඩර් එකක් හදලා දෙන්න කියලා. ඉතින් ඔයාලා මගේ මොන්ඩිසෝරි රූම් මේකෝවර් වීඩියෝ එක බැලුවා නම් නැත්තම් මම ඕගොල්ලන්ට පෙන්නුවා මගේ බබාට මම ගෙදරදීම උගන්වන්න හරිම බබා ආස විදියට බබාගේ හෝම් ස්කූල් එක හදාගත්තා. ඉතින් කොහොමද මේක හදාගත්තේ කියලා මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් මේ වීඩියෝ එක බලන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඔයගොල්ලන්ට ගොඩක් අයිඩියාස් ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට පෙන්නුවා මම බබාට හදපු කැලෙන්ඩර් එක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට මේ කැලෙන්ඩර් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අමතක නොකර බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. හරි, එහෙනම් වීඩියෝ එකේ මුලින්ම මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ මේ කැලෙන්ඩර් එක අපිට කොහොමද වැදගත් වෙන්නේ, අපිට මේ කැලෙන්ඩර් එකෙන් මොනවද බබාලට කියලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම මගේ බබත් එක්ක මේක ඩේලි කොහොමද ඩේට් එක චේන්ජ් කරන්න, ඒ තුලින් බබාට කියලා දෙන්න පුළුවන් මොනවද කියන එක පෙන්වන්නම්. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්නම් මේ කැලෙන්ඩර් එක කොහොමද ගෙදරදී ලේසියෙන්ම හදාගත්තේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම කියලා දෙන්නම් දැන් මේ කැලෙන්ඩර් එක බබාලට කියලා දෙන්නේ කොහොමද කියලා. මම බබත් එක්ක මේක කරන්න හැටි පෙන්වන්නම්. ඊට කලින් අපිට මේ කැලෙන්ඩර් එකෙන් බබාලට කොච්චර දේවල් කියලා දෙන්න පුළුවන්ද කියලා තමයි මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. පළවෙනි එක තමයි ඩේට් එක කියලා දෙන්න පුළුවන්. එතකොට අද දවස මොකක්ද? එතකොට දැන් බබාට නම්බර්ස් ගැන අවබෝධයක් නැත්නම් බබාට නම්බර්ස් කියලා දෙන්න පුළුවන් 30 හෝ 31 වෙනකම් මෙතනින් කියලා දෙන්න පුළුවන්නේ. ඒ වගේම පස්සේ ඉලක්කම් මොකද්ද, ඉස්සරහ ඉලක්කම් මොකද්ද කියලා ගැන බබාට අවබෝධයක් දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අද 14 නම් හෙට 15 වෙන්න ඕනි. එතකොට බබා කොහොමද මේක ඉගෙන ගන්න? එතකොට චූටි බබෙක්ට පුළුවන් කවුන්ට් කරන්න. කවුන්ට් කළා 14, ඊට පස්සේ 15. එහෙනම් බබා හෙට 15. එතකොට එහෙනම් ඊයේ 13. මේ විදිහට අපිට බබාට කියලා දෙන්න පුළුවන්. එතකොට පෙර සංඛ්‍යා, පස සංඛ්‍යා ගැන අවබෝධයක් දෙන්න පුළුවන්. වගේම අද දවසේ කවද්ද කියලා නිවැරදි අවබෝධයක් බබෙක්ට දෙන්න පුළුවන් මේ වගේ කැලෙන්ඩර් එකක් තුලින්. ඊට පස්සේ මන්ත් එක. එතකොට දැන් මේ මම පටන් ගත්තේ මේක සෙප්තెంబර් මන්ත් එකේ. ඒ නිසා බබාට සාමාන්‍ය සෙප්තెంబර් විතරයි කියලා දුන්නේ. ඉතින් මම හිතනවා දැන් මෙහෙම මාසේ මාරු කරද්දි බබාට මාසෙත් හොඳට මතක හිටනවා. ඒ වගේම තමයි දැන් මෙතන දවස් 30ක් හෝ 31ක් වුණාට පස්සේනේ මන්ත් එක මාරු කරන්නේ. එතකොට ඒකත් බබාට අපිට හරියම ලේසි කියලා දෙන්න. අපි ජස්ට් බබාට කිව්වට බබා මාසෙකට මෙච්චරයි දවස් තියෙන්නේ කියලා එහෙම මතක හිටින්නේ නැහැ චූටි බබාලට. ඉතින් හරි ලේසියෙන් මේ ඩේට් එකත් එක්ක මන්ත් එක කියලා දෙන්න ලේසි. එතකොට බබාලා දැන් මේක රූපයක් විදිහට මේ වචනේ මතක තියාගන්නවා. එතකොට සෙප්තెంబර්. එහෙනම් සෙප්තెంబර් කියන මන්ත් එක යාට මතකයි. කොහේදී හරි මේ වචනේ දැක්කොත් බබාට මේක මතක් වෙනවා. ඒ වගේම අවුරුද්දට තියෙන මාසෙ ටික හරිම ලේසියෙන් පිළිවෙලට බබෙක්ට කියලා දෙන්න පුළුවන් ප්‍රථම විදිය. ඊට පස්සේ ඩේක ගත්තොත් මට මුලින්ම දැන් බබාට ඕනේ උනේ සතියට තියෙන දවස් ටික උගන්වන්න. ඒක නිසා තමයි මම මේක හැදුවේ. ඉතින් ඒ තුලින් මට අනිත් දේවලුත් බබාට උගන්වන්න පුළුවන් වුණා. දැන් අද ටියුස්ඩේ. එතකොට දැන් මෙතන බබාට මම මේ විදියට ලියලා තියෙනවා. දැන් බබා දිගින් දිගටම මේවා ස්ටඩි කරනකොට සතියක් දෙකක් මේක මාරු කරද්දි බබා හොඳටම දැනගන්නවා ඊයේ මන්ඩේ නම් අද ටියුස්ඩේ. එතකොට හෙට කවද්ද? මේ දේවල් බබා හොඳ අවබෝධයකින් ඉන්නවා. දැන්ටත් මගේ බබාට ඒ ටික නම් මතකයි. ඒ වගේම අනිත් එක තමයි මේ විදිහ වචනයක් විදිහට කාඩ් එකක් අපි බබාට ඩේලි පෙන්නකොට ටිකක් දවස් මාසයක් දෙකක් මේක බබා වචනයක් විදිහට මතක තියාගන්නවා. එතකොට කොහේට දැක්කත් අනේ තියෙන ටියුස්ඩේ, තර්ස්ඩේ, වෙන්ස්ඩේ මේ විදිහට බබාට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ අතරතුර ගෙදර හැමෝම ඉන්නේ සන්ඩේ දවසට, මේ වගේත් අපි වීකෙන්ඩ් එක කියන්නේ සන්ඩේ සැටර්ඩේ, මේ දේවලුත් බබාලට කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් මේ කැලෙන්ඩර් එක හරහා අපේ චූටි පැටවුන්ට අපිට කියලා දෙන්න පුළුවන්. දැන් ඔයගලන්ට පෙන්නනම් මගේ බබා කොහොමද මාත් එක්ක මේක චේන්ජ් කරන්නේ කියලා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනම් කොහොමද අපි මේ කැලෙන්ඩර් එක හදාගන්නේ කියලා. මේ අපිට ඒක මාරු කරමුද කියලා. හා, ඩේට් එක මාරු කරන්න ඊයේ ඩේට් එක කවද්ද ඔලි? 13. ඊයේ 13 නම් අද කවදද? 1. ඔකේ. මෙහෙන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14.
අද කවද්ද 14 13 වලට පස්සේ තියෙන 14 නේද ආව එහෙනම් චේන්ජ් කරන්න බලන්න ක 14 හැලි 14 Today is 14 Good girl ඊට පස්සේ month එක නම් month එක September September එතකොට day එක ඊයේ කවද්ද ඔලි yesterday This is Monday Okay yesterday was Monday Yes හරි Then show me today Wow, good girl. Yes, Tuesday. Yes, Tuesday. Can you find Tuesday? What is Tuesday? It's Tuesday. Which one? Good girl. Ah. Eka meras venne? මේ ඩේට් එක 30 හරි 31st හරි වුණාම නේද මන්ත් එකකට ඩේට් තියෙනවනේ 30ක් හරි 31ක් හරි 30 ඕ 31 තියෙනවා ඕකේ ඕකේ හරි දැන් කියන්න බලන්න අද ඩේ එක මොකද්ද දැන් මන්ත් සැප්තැම්බර් good girl and the date today's 14 mummy wow good girl අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා මම මුලින්ම මිසල් බෝඩ් එකක් අරගෙන මේ විදියට ඇඳගත්තා ඊට පස්සේ මම ඒ ටික කපලා මේ විදියට කාඩ්බෝඩ් බෝඩ්ස් හදාගත්තා ඊට පස්සේ ඒවයි මම මේ විදියට ඩේට් එක මන්ත් එක ඒ වගේම සතිය තියෙන දවස් ටික ලියාගත්තා එක එක පාට පාවිච්චි කරලා තමයි මම මේ ටික ලියාගත්තේ ගේ මම මේ කැලෙන්ඩර් එක හදන්නේ මෙන්න මේ ප්ලාස්ටික් බෝඩ් එකේ ඔය ඇඩ්වර්ටයිසින්ග් වලට එහෙම යූස් කරන ප්ලාස්ටික් බෝඩ්ස් තියෙනවා ඒ වගේ බෝඩ් එකක් තමයි යූස් කරන්නේ මම ඩෙකරේෂන් වැඩවලට ගෙනල්ලා තිබිච්ච බෝඩ් එකක් ඉතින් දැන් මුලින්ම මේ විදියට කොටු ඇඳ ගන්න ඕනි කොටු තුනක් මාසෙට ඒ වගේම ඩේ එකට සහ ඩේට් එකට ඉතින් ඒ කොටු තුන ඇඳලා මේ විදියට මැද කොටස කපලා අයින් කරන්න ඕනි මොකද අපි මැදටනේ දාන්නේ ඒක නිසා මේ විදිහට කපලා අයින් කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට හොඳ ඝනකම කාඩ්බෝඩ් එකකින් වුණත් මේක කරන්න පුළුවන්. මේ විදිහට මම කෑලි තුනම කපලා අයින් කරගත්තා. දැන් මේක දෙකට නවලා තමයි මේ කැලෙන්ඩර් එක හදන්නේ මෙන්න මේ විදිහට. අපි දැන් මේ එක ඇතුළටනේ මේ බෝඩ්ස් දාන්න. එතකොට මැද ටිකක් ඉඩ තියෙන්න ඕනේ. ඒ නිසා මැද ඉඩ තියෙන විදිහට හදා ගන්න ඕනේ. ඉතින් මේ මැද අවශ්‍ය කරන උස ගන්න මැද අවශ්‍ය කරන උස ගන්න මේ විදියට පටියක් කපලා ඒක මැදත් ඩබල් ටේප් එකක් අලවලා ඒක දෙකට නවලා මං ගත්තා. ඉතින් දැන් මෙහෙම දෙකට නවලා ගන්න ඕනේ නැහැ. ඔයාලට ඇති කියලා හිතෙනවා නම් මහත එක කාඩ්බෝඩ් කෑල්ලක් මැදින් මේ විදියට අලවන්න. එතකොට ටිකක් අර උස් වෙනවනේ. එතකොට මේ මහත ඇති. මේ විදියට මං අලව ගත්තා. මැද කොටස් වලට ටිකක් උස් වෙන්න මේ විදිහට කපා ගත්තා. ඊට පස්සේ මේ විදිහට මැද ඔක්කොම ඩබල් ටේප් වලින් තමයි ඇලෙව්වේ. ඩබල් ටේප් වලින් ටිකක් උසට හදාගෙන මෙන්න මේ විදිහට නවලා අලව ගත්තා. දැන් අපේ කැලෙන්ඩර් එක හදලා ඉවරයි. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔයගලන්ට පැහැදිලි ඇති. ඊට පස්සේ මම month day date අපි ඉස්සරහට අලවන ටික ලියාගත්තා. ඉතින් ඒකට මං කහපාට පාවිච්චි කළා මොකද වයිට් එකේ නිසා හොඳට පේනවා ඒක නිසා මං ඒ ටික අලවගත්තේ ඩබල් ටේප් පාවිච්චි කරලාමයි මොකද ගම් පාවිච්චි කරලා මේක අලවන්න ටිකක් අමාරුයි මේ ප්ලාස්ටික් බෝඩ් එකක් හින්දා ඉතින් ඔයාලට පුළුවන් ප්ලාස්ටික් බෝඩ් එකක් අවශ්‍ය නැහැනේ කාඩ්බෝඩ් එකක් අරගෙන මේක හරිම පහසුවෙන් කරගන්න පුළුවන් ඒ වගේම මේ වගේ දෙයක් බබෙක්ගේ රූම් එකකට හරි ලස්සනයි ඒ වගේම බබාට ලොකු දැනුමක් දෙන්න පුළුවන් මේ වගේ චූටිම චූටි දෙයකින්
මං හිතනවා මේක ඔයගලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එකෙන් මම මේ කැලෙන්ඩර් එක හදන හැටි වගේම මේක බබත් එක කරන හැටි ඔයගලොත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මං ඉස්සරහටත් මං මේ විදියට අත්හදා බලපු ගොඩක් දේවල් ඔයගලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි අපව දවසක හමු වෙමු. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.